හයි බගරතර යාළුවේ වලක් හොඳින් ඉන්නවා කියලා මම හිතනවා ඉතින් අපේ කාලකණි බ්ලොග් එකෙන් පස්සේ ඉතින් ඇවිල්ලා තියෙනවා ආයි සුපිරි බ්ලොග් එකකට ඉතින් ඔයාලා දන්නවා ඉස්සල්ලා උනේ කාලකණි බ්ලොග් එකේ ඉතින් ඔයාලා බැලුවා නම් සෝරි මචං ඉතින් ඒක මහා කාලකණි මචං මන් දන්නේ ඒක මේ කොහොම මොකක් වුණාද කියලා පටන් ගත්ත වෙලේ ඉඳන්ම මහා කාලකණි සිද්ධි මේ හරි හරි මේ එයා මේ අර මේ අර එහෙම ට්‍රාන්ස්ලේට් කරන සීන් එකක් කරන්න හරි කමක් නැහැ කොහම හරි ඉතින් අපි දැන් කාලකන්ණි හැංගීම අයින් කරලා අපි ආයි ෆ්‍රෙෂ් පීඩ මේ ඔයාලා හිතන හද නැහැ එතන ඉඳන්ම ආයි මූ පටන් ගෙන සෙට් එක වරු කරලා කියලා දෙන්නේ එහෙම කරන්නේ කවදාවත් විශ්සුනේ එතන ඉඳන් නෙමෙයි මේ පොඩ මොකනේ පොඩ එක බලන්නේ පොට් එක මේ වෙන ප්ලේස් එකක් මේ ඇවිල්ලා මේ කිලොච්චිය මඩ කලපු මේ පැත්ත මේ ප්ලේස් එක මේ ඇවිල්ලා කිලොච්චියේ ඇත්ත කිලොච්චියේ මැදවච්චියේ මැදපාරේ ඉඳන් මේ මැදපාරේ ඇත්තටම යාළුවනේ අපි කවදාවත් අර වගේ බලු වෙන කරන්නේ නැහැ මොකද සර්ට් මාරු කරලා දෙවෙනි බ්ලොග් එකක් එහෙම කරන්නේ නැහැ එහෙම කරන්නේ නැහැ දවසට එක බ්ලොග් එක මේ කලිසම් එහෙම වට මතක නැතිවද අපි මේ මේ කලිසම් මේ දැක් එක පාට දැන් ඔක්කොල්ලන්ට උනත් එක එක පාට කලිසම් ඇති කලිසම් 10ක් 12ක් නැහැ නේද මේ මූ යන ඒකම ඇඳපු එක තමයි මූ ඇඳින්නේ සෙට් එකට බාරු කරලා තෙච්චර මේ කලිසම් ඇඳින් ඇච්චර තමයි මුගෙත් මේ මේ වෙනම කලිසම් අපි අපි මේ බල වැඩ කරන්නේ නැහැ මචං බල වැඩ කරන්නේ නැහැ මොනවා වුණා දවසකට එක බ්ලොග් එක දවසකට බ්ලොග් තුනක් දාලා මේ ඉන්නවා ඒ වුණාට අපි ඒ වගේ බල වැඩ කරන්නේ නැහැ කලිසම් මේ කියන්නේ ඒක කලිසම තමයි ඒ වුණාට එකම බ්ලොග් එක දාන්නේ බ්ලොග් වෙනස් කරන ඇඳුම් වෙනස් කරන්නේ කොහොමද මචං ඇටි ඇටි අපි යන ගමන් කතා කරමු ෆෝන් ගහන්න එපා යකෝ මෝඩ හරක එනේ කාලකන්නේ හැගීබෝ යාලගේ අයින් කරගන්න මචං අපි අයින් කර ෆ්‍රෙෂ් පීඩර් ෆ්‍රෙෂ් කෑම පීඩර් අපි යමු එන මිස්ටර් කොට්ටුව මිස්ටර් කොට්ටුව ඇතුලේ සෙනගීඩියොත් ඒක ඇතුලේ ඉඳන් කන්නේ අපි එන කාර්කට ඇවිල්ලා වෙනස්ම තැනක ඉඳන් කමු අපි අපි යන ගමන් ඔයාලා දිගටම දිගට දිගටම බ්ලොග් එකේ සෙට් වෙලා ඉන්නකෝ මොනවද වෙන්නේ කියලා මම බලන් ඉන්නකෝ ඕකේ අපි යමු එන මිස්ටර් කොට්ටුව ඌරේ අපි යන්නයි යන්නේ කන්නයි යන්නේ කාලා රෙන යාළුවනේ අපි මිස්ටර් කොට්ටුව යන්නයි හදන්නේ යාළුවේ හැමදාම අපි කාලකණි බ්ලොග්ම දාන්නේ ගොඩක් අය ඔයාලා දන්නවා මම දන්නවා අනිත් එක මියරවා ආසර්ක චිල් එක දෙනවා අපි මන් දන්නවා අපේ එකේ වෙයි කියලා මන් දන්නවා ඔයාලා ආසම සුපිරි බ්ලොග් චැනල් එක යාලි හිතන්නේ නැති අපේ එක කියයි කියලා අපිම අපේ එකම අපි මුන් දන්නේ හොඳයි කියලා කවදා සංගීත අයියා බ්ලොග් චැනල් එක සුපිරි ආයේද සංගීත සංගීත සංගීතු යාර නයනතාරා අල්ලා නයනතාරා නේද ඔය බඩු බඩු කියන මොනවද මේ සංගීතයි සෝරි ඈ නයනතාරා නෙවෙයි අර දෙවිලි නෙමෙයි කැල්ලන්නේ මේ දිනිති දිනිති ඊවි අක්කයි නයනතාරා නෙමෙයි අනේ අම්මේ මට බෑ සයිමන් එක්ක බෑ මට බෑ මට හිතන්නේ දැන් යන්නේ අපි සයිමන් ලෑ නිලම්මාර බෝඩරේ සයිමන් ඉදින් දන්නවනේ සයිමන් කිව්වොත් ඉදින් නිලම්මාර ඕනෙක් කෙනෙක් දන්නව ඉදින් මේ පොඩ්ඩක් ඉදර කවුරුත් එහෙම වැඩි දන්නේ නැහැ ඒකට මේ අවුලක් නැහැ බලු කතා කියන්නේ හරි ඒක නෙමෙයි අවුලක් නැහැ ඇත්ත කතා කරන්නේ මේ යාළුවන්ට ඇත්ත කියන්නේ සමනලී මුකෙන් ආපම් මාව දන්නේ නැති කියලා ආපම් දන්නේ නැහැ දන්නේ නැහැ සයිමන්ව දන්නවනම් කූවක් දෙන්න බලන්න එනි අපි එනවා මිස්ටර් කොට්ටුවට තමයි දැන් යන්නේ කෙලින්ම අපේ අපේ ප්ලෑන් එකට යන්න ඕනේ මචං ප්ලෑන් එක නැතුනොත් තමයි කෙලවෙන්නේ එල්බෝට් තියනවා ඒකට බයයි
අපි plan එකක් ඇතුවා දැන් ඔයාලා ජීවිතේ උපදෙස් දෙන්න දඟද නපු මනමාලි ඔබ ජීවිතේ උපදෙස් දෙන්න ජීවිතේ උපදෙස් අපි හැම බ්ලොග් එකකින් ජීවිතේ උපදෙස් දෙනවා මොකද අනිවාර්යයෙන්ම ජීවිතේ දෙන උපදෙස් තමයි කොහේ හරි ගමනක් යද්දි අනිවාර්යයෙන්ම ඇඳුම් දෙකක් තුනක් දාගෙන යන්න YouTube channel karne un inna dawasakata adum maru karaka vlogs deka thuna dan e unata api ehema kawadawat ne adum wenas mu uge issala mona paata ekak thibe mona patagena ජීවිතේට පාඩම අනිවාර්යයෙන්ම ඉතින් ඔයාලා යන ගමන මේ plan කරලා යන්න ඕනේ. හැබැයි මේව plan කරලා ඔබ එහෙම කියන්නත් එපා. මං සුපිරියට මම වින්දානේ plan නොකර ගිහිල්ලා beach එකේ. අනේ plan කරන්නම ඕනේ කියලා නේ. ඒකට යන කලිසමක් කරලා යන්න ඕනේ. හිතුණා? ඒක මේ ඒක ලස්සන කරගන්න පුළුවන් උනේ. ආ ඒකත් ඔයගොල්ලෝ ජීවිතේට උපදේශයක්. කොහෙ ගියත් යට කලිසමක් කඳන් යන්න. නැන්න උපදේශක් කොහෙද? එතකොට ඔයාලට ඕන විදියට ජීවිතෙ විඳින්න පුළුවන්. ඉතින් ඇති මචං උපදේශ ටික අදට ඇති. අපි එරා මිස්ටර් කොත්තර කියලා සෙට්ටම ජය වේවා පුතේ. බයි පුතේ ජය වේවා. මේ දස දෙක චුට නැත්තා. යාළුවෙක් කෙනා සයිමන්. ඔහෝ. මේකගේ. බයිබයි. මේක යාළුවනේ ඉවර කරගන්න බැරි වුණොත් ඔයගොල්ලෝ කැමති රැග්ගයක් දෙන්න. මුටයි මටයි අපි දෙන්න එක බාර ගන්නවා මේ බ්ලොග් එක ඉවර වෙද්දි මේක ඉවර වෙන්න ඕනි හරිද ඉවර වුනේ නැත්තම් ඔයගොල්ලෝ කැමති රැග්ගයක් දෙන්න ඔයගොල්ලෝ ගඟකට පයින්න කිව්වොත් එහෙම පයින් නෑ අපි කරන්න පුළුවන් රැග්ගයක් නෑ අපි දෙන්න මුවි මායි කරනවා එක මෙන්න මේක කොහොම හරි මෙතන ලීටර කීයක් තියනද බා ලීටරේව ලීටරයක් ලීටරයක් තියන සාමාන්‍ය පීගන්න පුළුවන් නේ ඉතින් ඒ කියන්නේ අපි දෙන්නම් බොන්න ඕනේද අපි දෙන්නම නැත්තම් තව එකක් ගන්න ලීටරයක් ඒ වගේ මම මට බැන බැන බොන්නේ මෙහෙම ඇතන් කිරිබෑට් එකකින් සෑමකට පත් වෙන්න බෑ අතර මේ කොත් බලේ හදන අයියලා මේ මාරහයි හොඳේ වලගේ කිරි හැම මරු අර අර අයියෝ ඇඟෙත් බේරෝ බං මහ මෝඩෙකි ඔර කිරි අරුණනේ චූටි බයික් එකක් වල දකින්න ඇති එයක චූටි බයික් එක පැදගෙන ගියා. කිරියගේ භාගයක්ම මූ ඇඟේම හලාගත්ත මචං. අපරාදේ. කිරියගේ භාගයක් විතර හලාගත්ත ඇඟේ. නෑ කටට කියලා වෙන තැනකට ඇල්ලලා තියෙනවා. කටට කියලා මූ කියන්නේ නැති උනේ. ඇක් බෑ මිස්ටර් කොට් එකේ පොඩ පාකින් පොඩ. චොයිස්. හරි අපි මිස්ටර් කොට් එකේ ඇවිල්ලා තින්න අපි අතුල්ට ගිහින් බලමු.
අපි කොත්තු කොහමද කොත්තු මොනවා තියෙන කොත්තු වල ගන්න එහෙනම් දැන් අපි මිස්ටර් කොත්තු රේ ඇවිල්ලා තිනවා අර පේනවා ඉතින් ලස්සන බෝඩ් එක මිස්ටර් කොත්තු ඇවිල්ලා තින්නේ අපි එහෙනම් බලමු අතුරට ගිහිල්ලා පුළුවන් උනොත් අතුරේදීම කනවා නැත්නම් එළියට ඇවිල්ලා හරි කමු මචං සෙට් එකම වෙනවා මිස්ටර් කොත්තු කියලා වෙන තැනකට ගිහින් තියෙන්නේ ඒ ජූස් කඩයක් මිස්ටර් කොත්තු කඩේ නෙමෙයි චීස් කොත්තු හරියන්නේ චීස් නෙමෙයි අපි සැර එකක් ගමු බා සැර මොනවද තියෙන හොඳ කොත්තු සිංහල ආරි ස්පයිසි මසාලා කොත්තු ස්පයිසි රයිස් කොත්තු ස්පයිසි මේ සිංහල ආරි එක නම් කාටද මේක හොඳයි බා ඒක ඔච්චි දානවා නේ ඒකම මේ චීස් කොත්තු දාන්න ඕනේ චීස් කොත්තු මේ මූ කිරි පැකට් එකක් දුන්නේ නේද මේ චීස් කොත්තු මරු ආයලා චීස් කොත්තු තව වෙන චීස් කොත්තුවක් දැත්තා ඒ මෙහෙන්න ගහ කාගේ දඩුවෙද්ද මන්ද මේක අමතක වෙයි ඉතින් එළවලු දෙන අමතක උනා යාළුවේ අමංගෝම කතාව එතන අපිට කෑගගා හූතියදී ගන්නත් බෑ සේනගත් වෙඩි අපි හොඳ හොඳ තැන් වලින් කෑම ගන්නවා චාටර් තැන් වලට ගිහිල්ලා කනවා අපි ඔන්න මිස්ටර් කොත්තුෙන් චීස් කොත්තුවක් ගත්ත මතක් මතක් නෙමෙයි මචං ඉතින් අපි මේක කොහෙන් හරි පාරක අයිනෙන් තියාගෙන කන්න ඕනේ ඉතින් අතුරේ කන්න තිබ්බා ඉතින් බය කරනෝනේ මචං දැන් ඉතින් මිස්ටර් කොත්තුගේ වතුරද බම් මේ දාලා මේ අපි කොහෙට හරි ගිහිල්ලා හේවණක්කින් නවත්තගෙන මේ කොත්තුව කාලා රස විඳලා අපි මේ අපි හවසට පූල් එකේ නාන්න යන්නේ මචං මහරගම මිස්ටර් කොත්තුෙන් තමයි කොත්තුව ගැද කොත්තුව රහයිද නැද්ද කියලා අපි ඇත්ත කතා කරනවා ඉතින් දැන් අපේ කොස්ට් එක මේ තියෙන කොස්ට් එක ඉතින් 1200යි මචං මිස්ටර් කොත්තුවේ චීස් කොත්තුව අපි ස්මෝල් ලැග් ගත්තේ ඉතින් මේ 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 චීස් කොත්තුවක් බං ගත්තා අර කිරිහෙකුත් බීලා බීලා මං කිව්වා සර එකක් ගමු කියලා මුට නෑ චීස් කොත්තුවමයි කන්න ඕනේ කිව්වා ඉතින් ඔකේ යාළුවේ ඉතින් ඔන්නේ ඉතින් අපි දැන් කොත්තුව ගත්තා දැන් ඔන්නේ ඉතින් කොත්තුව දැන් කන්න තමයි හදන්නේ ඉතින් කාර් එක ඇතුළේ ඉඳන් කන්නේ ඉතින් මේ අපිට බෑ මචං අර හිර වෙලා එහෙම සීන් එක බෑ අපේ නිදාසේ අපිට කන්න ඕනේ යා එතන මේ පට්ට සෙනගක් ඉන්නේ අපිට ඇත්තටම මේ මේ වගේ ගමන් කරද්දී අපි පිඟානක් හැඳි දෙකක් කන්නේ වගේ දාගන්න ඕනේ ඉතින් අපිට ඒවයි ඉතින් පුරුදු වෙනනේ මචං ඉතින් අපි බලමු දැන් ඉතින් අපි අතින් කන්නේ බලමු චීස් කොත් එක පොඩ පෙන්නන්න ඔයාලා ඔන්න දැන් චීස් කොත්තු වරින්න යන්නේ කොයි වගේද කියලා චීස් කොත්තුවේ වෙටි 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 දැන් යකෝ මේ මිනි පෙත්ති කැලි දිනොයි චීස් කොත්තු චිකන් කැල්ලක් තියලා පේන මම ඒක කැලා කනවා චිකන් එහෙම හොඳටම තියෙනවා මචං හොඳට චිකන් එහෙම තියෙනවා බා මොනවා චිකන් එහෙම තියෙනවා ඉතින් අපේ බ්ලොග් එකත් එක දිගටම සෙට් වෙලා ඉන්න මචං ඉතින් අපි දැන් අපි දෙන්නට හිතන දේවල් කරන් ප්ලෑන් එක කර යනවා නෙමෙයි ඉතින් මේක ජූටි ප්ලෑන් එකක් තියෙනවා මේක ජූටි ප්ලෑන් එකක් තියෙනවා ඉතින් අපි මිස්ටර් කොත්තුන් කොත්තුව ගෑවා අපේ ආසාවල් නෙමෙයි කරන්නේ ආසාවල් කියන්නේ මහ ලොකු ආසාවල් නෙමෙයි මේවා ඉතින් මේ ඕන තරම් කාලා තියෙනවා එහෙම නෙමෙයි අද දවසේ ගෙවෙන්න ඕනේ මේ විදියට අපි මිස්ටර් කොත්තුන් කොත්තුවක් කාලා පූල් එකේ නාන්න ඕනේ කොහොම හරි පූල් එකක් හොයා ගන්නත් ඕනේ දැන් හවසට කොහෙන් හරි නාන්න ඕනේ පූල් එකේ අද ගෑන මෙහෙම ආසල්ලිය කන්න බෑ ඔහෙම කවම මේ වගේ කතා කරා මොකක් කන්න බෑ මරු ඒක ස්පයිසි වුත් තියන ඒකත් අපි වෙන දවසේ ටෙස් එක දෙන්න යාළුවන්ට උඹට මේක තඩි මස් කෙල්ලක් තිබ්බා මේකෙ වෙච්ච දෙයක් නෑ කට්ට විතර තියෙනවා අපි දැන් කට්ටට වෙච්ච දෙයක් නෑ දැන් මෙච්චර අපි චිකන් තමයි කෑවේ මේක ඇත්තටම සුවඳ චීස් දාලාද හොඳට චීස් රහට කන්න පුළා එතන මේ චීස් කොත්තු කියන්නේ වැරද්දක් නෑ මං කල්
බලපෑම කියන්නේ මාළුවෙනි බොරු කියන්න එපා යකෝ යාළුවොන්ට මේ මං හිතන්නේ මේ මු චිකන් කෑලි ටික තොර තොරලා කාලා බඳ මේක චිකන් නෑ එහෙන් කොට්ටුව දිහින්නේ තව චිකන් කෑල කමුණා මට දැහෙන් කියා දෙන්න මම මචං චිකන් ලව කෙනෙක් ඈ ඔය විදිහට චිකන් හදලා ඉය බංගෝ ආ දැහෙන් තුනක් ඈ මම නෙමෙයි එකමාල ඈ ජා කොට්ටුව දෙ කොත්තේරි මුත්තකොත්තු ඉදින් වැරදක් කියන්නේ ඉතින් ඒකනේ බං එච්චර ෆේමස් ඉදින් මුත්තකොත්තු ගැන ඉදින් අපෙන් අහන්න ඕනේ නැති මිස්ටර් කොත්තු කොත්තු ලවස්ලා ඉන්න ඕන තරම් ඒගොල්ලෝ දන්නවා ඉතින් 10න් ඉදින් අවුලක් නැහැ 10න් 9ක් 10ක් මිදී කොත්තුවේ සාධාරණ කළ දින ඉතින් චීස් රාත් හොඳටම දෙනවා චිකනුත් ගොඩාක් තිබවද 1200 සාමාන්‍ය මේ වගේ කඩේකින් ප්‍රයිස් රේන්ජ් එක අවුලක් නැහැ මචං මේ චීස් කොත්තුව කන්නේත් මචං ඉස්සර ෆ්‍රෙෂ් මිල්ක් ලීටරය භාගයක් විතර බීලා මං කිව්වා එහෙනම් මේ මගුලේ මේව බොන්න නැතු මේකක් ගන්න නැතුව එක්ක සැර මොන හරි ගමු නෑ නෑ චීස් කොත්තුව මොණි කිව්වා හා තාම එන්නේ මුණම අපදෙබ්බා චීස් කොත්තුව කකාබම් මේ මීග බුණෝවා තා චිකන් කැල්ලක් ගත්තා මචං ඒක චිකන් නෑ දැන් අරුට කොත්තු විතර කන්න දෙන්න මං චිකන් ගොඩක්ම ගෑවා චිකන් කැල්ල කමුණ ඔබ කනවා චිකන් මම දැන් ඒකෙන් කැල්ල තමයි කෑ චිකන් කැල්ල කන්න යන්නේ තව මරු නේ චිකන් එක රෝස් චිකන් තමයි අපි දුන්නේ චීස් කැල්ල කැවුනා ගමන මට චීස් නම් කැවුන්නේ නැහැ ඒ උනාට මේ චීස් රහ තියෙනවද මිස්ටර් කොත්තු ඔයගොල්ලෝ කාලා නැත්තම් කවදාවත් ගිහින් නැත්තම් ගිහිල්ල ට්‍රයි කරලා බලන්න මං කියනවට ආර්ය කොත්තු කියලා තියෙනවා ආර්යද මට නම හරියට ආර්ය අන්නේ වගේ නම ආර්ය රත්න ප්‍රහ ආර්ය කොත්තු කොච්චි ලවස්ලට මරු කොච්චි කන්නාස කොච්චිත් එක්ක හැම මගුලරු කොච්චි ඕන කට්ටියට අන්නේ ආර්ය කොත්තු එක ට්‍රයි කරලා බලන්න පට්ට රහයි මොකද කොච්චි දාලා පට්ටම ටේස්ට් එකක් තියෙනවා මං කාලා දිනුව ඇති වෙන්නේ ඒක මං කන්නේ ඒක මේ මුගේ මේ බලයට තමයි මේ චීස් කොත්තුවක් කාත්තේ නැත්තම් මං කන්නේත් නෑ මේවා රස නෑ පෙන් රසට කැම කන්න මං ආස දෙවිල්ල දයියා මේ හොදි පැටිය තිබ්බා මේ මිරිස්සොත් හරියන්නේ නෑ බං මේ චීස් කොත්තුවේ චීස් රහට කන්නේ බෑ මේ හය නම් කන්නේ චීස් කොත්තු තැදි මචං ඔය ගුවරෙදි හෙට උදේ වෙද්දි ආයෙ නිකන් කොත්තු බඩගින්නක් එනවා චීස් කොත්තුත් ඉවර කළා මචං කොත්තුවේ චීස් නෑ නෙමෙයි මුකුත් නෑ කොත්තුනේ චීස් කොත්තුව කාලා කොත්මලේ චොකලට් රසෙදි කිරි එකක් බොනවා කියන්නේ ඒක වෙන මාතල්ලයක් මල අපිට මේ අපිරි හවන්නේ නැති මේක අපි මචං එකි නික අමුතුයි ඔයාලා හිතන්නේ යාළුවනේ පොඩි දෙයක් කියන්න දෙනවා මට මු මුක්කුද කියලා හිතනවත් දන්නේ නැහැ සමහක් වෙලාවට මට පොඩි දෙයක් කියන්න දෙනවා ඔයගොල්ලෝ කැමති රෙසිපි එකක් තියෙනවා නම් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අපි ඒක අනිවාර්යෙන් හදනවා හදලා මුයි මයි දෙන්නම කනවා ඒක අනිවාර්යයෙන් හැබැයි මුලින්ම කන්නේ මු කාලා තත්ත්වේ හොඳයි නා මං කනවා දෙන්නෙක් මෙරෙන්න ඕනේ ඔයගොල්ලෝ කැමති ඒ කියන්නේ හිතන්නකෝ අපි එක්සැම්පල් එකක් විදිහට කේල් ගෙඩියක් එක බනිස් ගෙඩියක් කන්න කියන්නකෝ කේල් ගෙඩියක් එක බනිස් ගෙඩිය අවුලක් නෑ ඒ කියන්නේ ඔයගොල්ලෝ එහෙම කේල් ගෙඩියයි මයෝනිස් ටිකයි බනිස් ගෙඩිය ඔක්කොම මික්ස් කරලා කන්න දී වහ කියන්න එපා වහ කන්න බෑනේ වහ කාලා මෙරෙන්න බෑනේ හරි වහ කියන්න එපා වහ කන්න බෑ එහෙම මොනවා හරි ඔයගොල්ලෝගේ රෙසිපි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් අපි ඒක හදලා අපි කී දෙනෙක් ගියව හදලා කනවා මහත් නේ ඔයගොල්ලෝ දාන්නේ ඉතින් අපි සරින් සරේ දාන්න ඒවා අවුලක් නැහැ අපි පස් දෙනෙක් ගේව අත් හදා බලලා ඔයගොල්ලන්ට අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේනවා අපි කමෙන්ට් පහක් අපි තෝරගන්නවා කමෙන්ට් පහක් තෝරගන්නවා ඔයගොල්ලෝ මෙහෙමයි බොන් මේව දාන්න එපා ඉතින් අර නිකන් අර මිරිස් කුඩු ඒ කියන්නේ ඒක හදන විදිහත් ඔයගොල්ලෝ ඒක මේ පොඩ්ඩක් කියන්න ඕනේ නැත් අපි දන්නේ ඔව් ඒකේ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් ඔයාලට අපි ගන්න ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න මචං වෙනම මේ Q&A එහෙම කරන්න ඕනේ ගොඩක් කට්ටිය දාලා තිබ්බා මැසේජ් දාලා තිබ්බා Q&A කරන්න එහෙම කරන්න ඕනේ Q&A කියන්නේ අපි ගැන දේ අපේ ප්‍රශ්න අහලා අපි ගැන දැනගන්න මොනව හරි එහෙම තියෙනවා නම් ඔයාලා කමෙන්ට් දාන්න අපි දැන් මේ වගේ කතා කරන ගමන් ඒවට උත්තර දෙන්න පුළුවන් නේ මචං හැබැයි අනිවාර්යෙන් කරන්න ඕ අනිවාර්යෙන් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ ආස රෙසිපි දිනනවා නම් අනිවාර්යෙන් අපි ඊළඟ බ්ලොග් එක මොනාද ඊළඟට ඒ කියන්නේ මොනාද කන්න ඕනේ කොහෙද යන්න ඕනේ මොනාත් එක්කද කන්න ඕනේ ඒ කියන්නේ හිතන්නකෝ මාළු පාන් ගෙඩියක් එක කේල් ගෙඩියක් කන්න එහෙම කන්න ඕන ඔයගොල්ලෝ කියන්න කියන්නේ ඔයගොල්ලෝ මේව කන්න ඕනේ මේව කාපා අද බ්ලොග් එකේ යන ගමන් මෙන්න මේකයි කරන්න ඕනේ මේව කරන්න මේව කාපා කියන්න
කේන්ති තියනවා එහෙම එහෙම කේන්ති තියනවා මෙයාලට මේ ආ මේ මේ හොද්ද තියනවා මේ චීස් කොටුට හම්බෙච්ච හොද්ද මේක අප්පු ඔගොල්ලෝ වෙනින් බීලා වෙනවා ඔගොල්ලන්ට ආදරේ නම් ඔගොල්ලන්ට ආදරේ කියලා අපි ඔප්පු කරගන්නේ මේක අප්පු බොනවා නම් විතරයි බලමු අප්පු අප්පු ඇත්තටම ඔගොල්ලන්ට ආදරේද නැද්ද කියලා අපි බලමු මම එහෙම කියන්නේ නෑ මමනේ කියන්නේ නෑ ඔගොල් ඔයා ඇත්තටම මේ දැන් මේක මේ දැන් කීයද අපේ සබ්ලා ඉන්නේ 11000ක් නේ සබ්ලා 11000ක් ඉන්න ඒ ඒ ඔක්කොම ඔගොල්ලෝ හින්දා ඔගොල්ලෝ අපිට ආදරේ හින්දා තමයි අපිත් එක්ක ඔගොල්ලෝ එකතු වෙන්නේ ඒ ආදරේ මුත් ඒ වගේම ඔගොල්ලන්ට ආදරේද කියලා ඔප්පු වෙන්න නම් මූ මේ මිරිස් හොද්ද බොන්නෝ එදී උඹ බියක් වෙදී උඹට ආදරේ නේ අල්ල මේව කරනවා මේක බොන්නත් ඕනේ මූම තමයි නෑ පොඩ්ඩ දෙන්න කැමරා ඔයා කැමරා පොඩ්ඩ දෙන්න හරි ජුට්ටක් අතර දෙන්න ඒක නෙමෙයි ඒක නෙමෙයි ජුට්ටක් දෙන්න මේක බොන්න ඕනේ මේගොල්ලන්ට ආදරේ නෑ මීපරි හරි ආදරේ නැත්නම් බොන්න බ බොනවද නැද්ද නෑ දෙන්නම බබ දැන් ඔයත් ආදරේ දැන් ඔය අද ඇයි මොකෝ නෑ නෑ එහෙම නෙමෙයි ජුට්ට දියක් නෑ නෑ මේ දෙන්න දැන් මෙහෙමනේ මචං දැන් සයිමන් අයියා මාටින් අයියා අපි අයියා එනියා සයිමන් අයියා මාගේ තාක්ෂික වාව් ලැජ්ජා වුනේ ආයි අර ඒවයි කමෙන්ට් එනවා දැන් ඒත් ඉතින් වාණයක් මාත් කරගත්තට මම සයිමන්ටත් ආදරේ කට්ටියක් ඉන්නෝනේ ඉතින් ඔන්න ඉතින් සයිමන්ට හොඳම chance එක තමයි පොඩයි නෑ මම මේක සාමාන්‍ය විසඳුමක් දෙන්න හරි භාගේ බොන්න ඕනේ දෙන්නම මේ මිනිස්සු ඔයාලා වෙනුවෙන් අපි භාගේ බොන්න සාමාන්‍ය විසඳුමක් දෙන්න හරි කෑ ගහන්න ඕනේ ගෝක බීපා අනිත් ඉවරේක මම මේක බොන්න ඉන්නවා ආස ඇති එක බොන්න අපි දැන් මෙතන ඉඳන් නෙමෙයි බොන්නේ එක පොඩක් කරේට ගිහිල්ලා බොමු ඒ මොකද්ද තියපන් ඕක දැන් මේක බීලා දෙවිල්ලුනොත් දෙන්නට බොන්නත් තියෙන උච්චර මූඩියා එහෙනම් අපි වෙන තැනකට ගිහිල්ලා මේකත් බොමු වෙන ඔයාලා වෙනුවෙන් මම භාගයක් බොන බලමු සයිමනුත් ඔයාලා වෙනුවෙන් භාගයක් බොයිද කියලා අපි යමු එහෙනම් අපි යමු මටම ගහන්නේ අඩු කල් වෙල ගන්නේ බබෝ මම නික ආතල්ලේ ඉන්නේ ආතල් නෑ නෑ යාර ආදර නම් බොන්න ඕනේ මේ මිනිස්සුන්ට දැන් අපි අර චැලෙන්ජ් එක කරන්න යන්නේ ඉතින් ඔන්න ඉතින් කොද්ද දෙන්න දැන් මෙන්න හොද්ද ඔයාලගේ ආදරේ විරුද්ධ මම මේ හොද්ද මම හොද්දම බොනවා මියා මාර හොද්ද බොන්නේ සයිමන්ටත් බාගෙ කියලා වෙන සයිමන්ටත් ආදරේ දිනනවා නෑ නෑ මකළු මට ආදරේ මේ බොන්නේ අඩු සරයිව ආදරේ කියන්නේ තාව කාලයක බැඳීමක් හරි ඒක අස්සේ කොටු වෙන්න හොඳ නෑ කියන මං ආදරේ ආදර වෙනුවෙන් තමයි මෙයාලා මේ ඔක්කොම දේවල් කරන්නේ වීවා අඩෝ බිව්වේ අඩෝ බොරු කියනවා ඔය මහා මූ බම් මහා කාලකන්ණියේ පුන්නේ බම් පුන්නේ නැතුව මූ බොරු කරන්නේ කෝ මේන කරා කෝ යන්නේ මේ කාලකන්ණිය බොරු කරන්නේ හරියට වීවා අල්ලගෙන චුට්ටක් වීදල කටින් ගියා ආදරේ වෙනුවෙන් මේ කරන්නේ ආදරේ වෙනුවෙන් සුදු අම්මිලා වෙනුවෙන් තමයි මේ කරන්නේ සුදු අම්මිලා වෙනුවෙන් සුදු අම්මිලා මට මේ මොන හරි තෑග්ගක් කරන් දීපන් තව අදිවා අදිවර දීත්තේ මේ කුඩු විතරයි එන මම මොන හරි කතා කරද්දි හොඳට හිතල බලලා කතා කරන්නේ මගේ කටින්ද මම්ම ඉල්ලන්ට ආව මුට කෙලවන්න කියලා මාටත් අන්තිමේ මම කෙලව ගත්තා. හරි කමක් නැහැ ඔයගොල්ලන්ට ආදරේ හින්දා මේ දේවල් කරේ. පූල් එකට ගිහිල්ලා බලමු කොහමද තාත්තේ කියලා. අඳුරු කරගෙන ඉන්නේ වැස්සේ නාන්නේ. වැස්සේ වුණත් මායි අප්පුයි සැලෙන්නේ නැහැ. වැස්සට අපි කවදාවත් මේ වට්ටන්න බෑ. වැටෙන්නේ නැහැ. අපි යනවා පූල් එකට. පූල් එකට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා අපි බලමු. අතන පූල් එකන ගෙර කවුද? අපි ගලිප ඩීප් එකට අවිල දීලා මහ වැසි වැසි වයින් යන්නේ
යාලුවනේ ඉතින් ඔයාලට මාර කැත සිද්ධියක් උනා. ඉතින් මේ අනිත් බ්ලොග් එක මචං මේ පටන් ගන්න හැදුවේ කලින් බ්ලොග් එකේ end එකේදී sound ඇහිලා නැහැ අපේ GoPro එකේ. ලබ්බෝ ඔය තුන්වෙනි පාර ඔය දේ උනේ හොදි නැද්ද සයිමන්? ඈ මොකද කියන්නේ? තුන්වෙනි පාර ඕකෝනේ. මම කර්ණම් ගහනේවා. මම අපි කතා කරේවා මෙලෝ මගුලක් ඇහෙන්නේ නැහැ. sound bug. මොකද bug bug මට වැඩක් නැහැ ඉතින්. දැන් මොනව හරි වෙලා වැඩක් නැහැ ඉතින්. ඒ බ්ලොග් එක ඉවර කරන්නයි දැන් අපි ආවේ. එහෙනම් ආයි සුපිරි බ්ලොග් එකෙන් සෙට් උමේ අපේ අනිත් බ්ලොග් එකේ ඉතින් ඒ බ්ලොග් එක පටන් ගන්න ඉස්සෙල්ලා අරක ඉවර කරන්න එපා මචං. ඒකට ඉවර කරන වීඩියෝ කැල්ලක් නැහැ නේ. ඒ හිඳ තමයි මම මේක දාන්නේ. මයි සමු. ඒක end එකක් නැහැ. ඒක end එකක් නැති හිඳ අපි මේක දාන්නේ. ඔන්න end එක ඇහෙන්නේ. ඇහෙන්නේ නැහැ. හොඳට වහිනවා මේ කාර් එක ඇතුළට වෙලා ඉන්නේ. අපි මේ දවස් දෙකක් විතර කාර් එක ඇතුළට වෙලාමයි ඉන්නේ. දෙකමාරක් ඔව්. ඔයාල දන්න සුපිරි ප්ලේස් එකේම තියෙනවා නම් ඒවට මැසේජ් එකක් දාන්න. ඒව දාන්න මේ අපි WhatsApp නම්බර්ස් දාලා දීනේ. ඒවට දාන්න. එහෙනම් ගියා බ්ලොග් එකෙන් සෙට් එකමු. ජය වේවා. ජය වේවා. ජය වේවා.